ආයුබෝවන් සුභම සුභ දවසක් ඔයාල හැම දෙනාටම. ඉතින් මම අද හදන්න යන්නේ කෙසෙල්මුව වෑංජනයක්. මිලෙන් නඩු ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකි කෙසෙල්මුව ඖෂධීය ගුණයෙන් හා පෝෂණ ගුණයෙන් ඉතා ඉහළයි. වතුමුව එහෙමත් නැත්තම් කෙසෙල්මුව වල පීකුදුමෙන් දහගුණයකින්ද නිවිසිමෙන් විෂගුණයකින්ද යකඩාතංගු වෙනවා. ඒ වගේම ලොව වැඩියෙන්ම තඹාන්තර්ගත වෙන ආහාරයට වෙනම තවද පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලෙනියම්, සිංකතුළු කමිජ වර්ග රාශියක් අඩංගු සම්පුවරින් පොහොසත් කෙසෙල්මුව විටමින් ඒ, විටමින් සී, ප්‍රෝටීන් බහුල ආහාරයක් වෙනවා. අපට අඩුවියටමකින් මේ කෙසෙල්මුව හදාගන්න ඔයාලා කැමති නම් මේ වතුරටම දෙහි චුට්ටකුත් එකතු කරගන්න පුළුවන්. ඔන්න මම මේ ටික හොඳින් සෝසල මිරිඟ ගත්තා. ඔයාලට මේ වතුර කැමති විදියකට හදන්න පුළුවන් පරිදි ඔයාලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් කරවල ටිකක් ඒ ඕනම දෙයක් එකතු කරලා හදන්න පුළුවන්. හරිම රසයි. මම නම් දැන් මේ මොනවත් මේ එකතු කරන්නේ නිකම්ම වතුර විතරයි හදන්න යන්නේ. මම දැන් මේ වතුර වලට කමකුඩු ටිකක් දෙන්න ඕනේ. කමකුඩු ටිකක් අපිට දෙන්න ඕනේ. කමකුඩු ටිකක් එකට කපාගත්ත වතුමුව ටික මේ විදියට එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. ඉතින් ඒකට තව මම සියඹලා චුට්ටකුත් එකතු කරගන්නවා. පොඩි වෙලාවක් මේ විදියට තෙම්පරාදු කරගන්න. පිටරට ඉන්න අපිට නම් නිතරම වතුමුව ආහාරයට ගන්න ලැබෙන්නේ නැහැ. ඔයාලට එහෙම නෙමෙයි. ඕනම අවස්ථාවක අරගෙන හදාගන්න පුළුවන්. කෙසෙල්මුව ආහාරයට ගැනීම අදහස්තුලටම වාසිනී ගොබෝම අතිරිතර පීතනය පාලනය කරනවා. ඒ වගේම පෝෂණ තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම ඉදිරියටම ක්‍රියාවලියට සහනය කරගෙන අතර නලපත්වය පාලනය කර පිළිකා ශෛලිය විනාශ කරනවා. තවද පිළිතුරු වරක ඉතා පිළිකාරක ආහාරයක් වෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාල හැම කෙනෙක්ටම වැදගත් වේවි කියලා. ඔන්න මම කෙසෙල්මුව ව්‍යංජනේ දැන් හදලා ඉවරයි. බලන්නකො පුංචි වෙලාවක් ඇතුළත මොනතරම් මේකෙන් හිතුව ආහාරයක් අපිට සකසගන්න පුළුවන්ද කියලා. ඔයාලත් මේ විදියට හදලා බලන්නකො. හරිම රසයි. මේ ව්‍යංජනේ එක විතරක්වත් කන්න පුළුවන්.
වසවිස නැති ඖෂධ ගුණවලින් ඉතා ඉහළ කෙසෙල් මුහ හිමත් නැතිනම් වතු මුහ හැකි සෑම අවස්ථාවම ඔබේ ආහාරයට එකතු කරගන්න. ඉතින් මෙහෙම අලුතින් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලා හමු වෙන්නම්. ඔයාලා හැම දෙනාටම සතුට පිරි වාසනාවන්ත දවසක් වෙන්න කියලා හිතවතින් ප්‍රාර්ථනා කරනවා. ඉන්නම්.